සිදු වූ කොවිඩ් මරණ අතරින් ශ්‍රී ලංකාව ලොව 12 වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ කොවිඩ් දත්ත ඇතුළත් World Hometers වෙබ් අඩවියට අනුවයි. මීට දින දෙකකට පෙර දෛනික මරණ වාර්තා වීම අතරින් ශ්‍රී ලංකාව පසු වූයේ 13 වන ස්ථානයේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 192ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 83ක් හා පිරිමි පුත්කලින් 109 දෙනෙකුද ඇතුළත්. වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 156 දෙනෙකුද මියගිය පිරිස අතර වනවා. ඒ අනුව මේ මාසයේ ගත වූ දින 29 තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4529ක්. එසේම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 8775 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව විකෘතිතා ඇතිවීමත් සමග ඩෙල්ටා වෛරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුල පැතිර යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ පුරා 100%ක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ බවයි සෞඛ්‍යංශ පවසන්නේ. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. දැන් බස්නාහිර පළාත පිළිබඳව තමයි මේ පරීක්ෂණ කළ තියෙන සියවර්ධනපුර විශ්වවිද්‍යාලය ජීන් සීක්වන්සින් කියන එක. ඒකෙන් තමයි වැඩිපුර හඳුනගෙන තියෙන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදය තමයි දැන් 100%ක් විතර බස්නාහිර පළාතේ පැතිරෙනවා කියලා. අනිත් පළාත් වලින් ඒ වගේ විශ්ලේෂණයක් මම දන්න තරමට දැන්ට කරලා නැහැ. ඒ නොකරපු නිසා තමයි මේ පිළිබඳව වාර්තා වෙලා නැත්තේ. නමුත් අපිට හිතෙන්නේ මුළු රටේම දැන් පැතිරෙනවා ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය කියලා. පළවෙනි රැල්ලේ අපි දුටුවට වඩා කොවිඩ් නියුමෝනියා තත්වයට අමතරව මේ නිසා ඇති වෙන හදිසි හෘද ආබාධ අංශභාග වැනි තත්ත්වයන් පෙනහැළු වල ලේකඩ ගැසීම වගේ අර නියුමෝනියා තත්ත්වයට පරිබාහිරව කොවිඩ් නිසා ඇතිවන සංකූලතා දැන් පළවෙනි රැල්ලට වඩා වැඩියෙන් දකින්න හම්බ වෙනවා. නිදන්ගත රෝග තියෙන කට්ටියට බලපෑම වැඩි, වයස 60ට වැඩි පුද්ගලයන්ටත් බලපෑම වැඩි, 60ට වැඩි සහ නිදන්ගත රෝග දෙකම තියෙන කට්ටියට බලපෑම ඊටත් වඩා වැඩි. ක්‍රමවේදයක් අනුව 60ට වැඩි සියලුම දෙනාට එන්නත්කරණය කළා. ඊට පස්සේ නිදන්ගත රෝග හෝ එවැනි සංකූලතා තියෙන කට්ටියට දීලා එවැනි ක්‍රමවේදයකට අපි මේ එන්නත්කරණය කරා නම් මීට වඩා යහපත් තත්ත්වයකට මේ වෙලාවේ අපිට ඉන්න තිබ්බයි කියලා සැලකන්න පුළුවන්. රෝහල් වල වාට්ටු ලෙඩුන්ගේ මිරිති ගිහින් තියෙන්නේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. දැඩි සත්කාර ඇඳන් ඉතින් තියෙන දැඩි සත්කාර ඒකක වලට අමතරව වෙනත් තියෙන ඒකක දැඩි සත්කාර ඒකක බවට පත් කරලා එම ඇඳනුත් දැඩි සත්කාර ඇඳන් විදිහට පාවිච්චි කරමින් තමයි තියෙන්නේ. මේ සියලු දේ කරත් මේකට යම්කිසි උපරිමයක් තියෙනවා. අපිට උපරිමයක් නැතුව මේක දිගින් දිගට කරගෙන යන්න බෑ. ඉතින් උපරිමයට තාමත්ම ආසන්නයි හෝ උපරිමයට දැන් ඇවිල්ලා ඉවරයි කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 4612 දෙනෙකු පිළිබඳව ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 426169 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ෆයිසර් එන්නතේ මාත්‍රා 150,000ක ප්‍රමාණයක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරන ගුවන් යානයෙන්. මේ අතර පාසල් සිසුන් අතරින් කොවිඩ් මර්ධන එන්නත මුලින්ම ලබා දෙන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා පවසනවා. පාසල් දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළා. එන්නත් කරන කටයුතු අද දිනේදීත් සිදු කෙරුණේ මේ ආකාරයෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.